අපි පටන් ගන්න යන්නේ අපේ අලුත්ම වැඩසටහන එමි යමි හායා හා හායා 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 හායි හායි හැමෝටම good morning good morning good morning good morning මේ මැද්දට පයින් නැතු ඉන්නවද මං අලුත් වැඩක් පටන් ගන්න යන්නේ ආ මං පැන්නද කරගෙන යන්න කරගෙන යන්න සුබ උදසන හැමෝටම අපේ අපේ අලුත්ම වැඩසටහන පටන් මේ පාරත් ඔයා හරියටම කිව්වා. ඒ තමයි. ඕ ඕ ඕ. ඉන්න ඉන්න. දැන් කවුරුත් ප්‍රශ්න අහන්න නැතුව උත්තර දෙන්න මොකද? ආ. ඔව් නේද? කරගෙන යන්නකෝ. හරි හරි. සතියේ සෑම සෙනසුරාදා දිනකම උදේ 7:30ට ජාතික රූපවාහිනිය බලන්න. ඕ ඕ ඕ. මම රිකි. ලෝකේ දන්න නොදන්න දේවල් ගොඩාක් අරගෙන ඔන්න මම ආවා. හිරු නොබසින අධිරාජ්‍යය කියලා කිව්වම ඔයාලට මතක් වෙන්නේ කොහෙද? එංගලන්තේ නේද? හැබැයි ඔන්න මම අද කියලා දෙන්න යන්නේ එංගලන්තේ ගැන නෙමෙයි. එංගලන්තේ අපූර්ව සංකේතයක් තමයි ටවර් බ්‍රිජ් කියන්නේ. ලෝකයේ ප්‍රසිද්ධ තේම්ස් නදිය හරහා තමයි මේ අරුම පුදුම පාලම තියෙන්නේ. එක්දාස් අටසිය අසූ හයෙත් එක්දාස් අටසිය අනු හතරෙත් අතර කාලයේදී තමයි මේක හදලා තියෙන්නේ. පාලමේ දිග අඩි 801ක් උස අඩි 213ක් ලන්ඩන් නගරේ තියෙන පාලම් පහෙන් එකක් තමයි මේ ටවර් බ්‍රිජ් කියන්නේ. ටවර් බ්‍රිජ් පාලම අනික් පාලම් වලට වඩා විනස්. තේම්ස් නදිය හරහා බෝට්ටුවක් යනකොට ඒ බෝට්ටුවට ඉඩ දීලා පාලම මැදින් විවෘත වෙනවා. ඉස්සර වගේ නෙමෙයි. දැන් පාලම විවෘත කරන්නේ දවසකට එකපාරක් වගේ. මොකද වාහන තදබදේ වැඩි වෙන හින්දා. ඔයාලට පාලම විවෘත වෙන වේලාව කලින් දැනගන්න ඕනේ නම් ඒ ගැන අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. අද නම් එමි පේන්න නෑ වගේ. ඔව්. අයියෝ! අලේ මේ අහන්නකෝ. කියන්නකෝ කියන්නකෝ. ලොකු ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ? ඔන්න අද උදේ මම ඉස්කෝලේ යනකොට හරිද? ඉනාවෙන්න. තාම ඉස්කෝලේ යනවද? යනවා තමයි. ඉනාවෙන්න තු අහගන්නකෝ. කියන්නකෝ. මම නෑ උදේ ඉස්කෝලේ යනවා. ඔව්. ඉස්කෝලේ යනකොට අපේ ටීචර් මට කතා කරා. ඔව්. ආ සුදු පුතේ කතා කළේ. පුතේ කහගෙන ඉන්නකෝ. හා හා කියන්නකෝ. සුදු පුතේ. ඔන්න අයිතිනවිනු. කොහෙද දන්නේ සුදු? දත් සුදු වෙන්න ඔයාට දත් තියෙන්නේ බෑ. කොහෙද දන්නේ දත් තියෙන්නේ? ඉතින් කතාව අහගන්නකෝ. හා කියන්නකෝ එන. සුදු පුතේ. පොඩ්ඩක් ළඟට එන්නකෝ. කියලා කතා කරා. ඔව්. මම ගියා ටීචර්ගේ ළඟට. ළඟට ගියාද? ඔව් ළඟට ගියා. මොකේ කිව්වේ? ටීචර් කිව්වා අපි කලින් සතිය පුතේ ඉගෙන ගත්තේ පාට ගැනනේ. ඔව් ඔව්. ඉතින් පුතා කියන්න බලන්න. පුතාගේ පාට මොකද්ද කියලා? හා කිව්වා. ඉතින් මං කිව්වා සුදු කියලා. ඉතින් ටීචර් මොකක් කිව්වේ? ඉතින් ටීචර් මගේ ඔළුව අත ගාලා කිව්වා පුතේ අපි පුතාට ආදරෙටනේ සුදු පුතා කියන්නේ. හා ඒ වුණාට ඇත්තටම පුතා සුදු නෑනේ කියලා කිව්වා. හරි හරි එහෙනම් ටීචර්ට හොඳට ස්පේනෝ. ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම මගේ පාට මොකද්ද? ආ කළු. කළු? ඔව් කළු. පොඩකින්නකෝ. එතකොට මේ පාට. ආ කළු. ඔය තියෙන්නේ කළු. ඕක තමයි ඔයාගේ පාට. ඔව් මේ කළු නෙමෙයිනේ සුදුනේ. නෑ නෑ ඔය කළු. ඔය තියෙන්නේ සුදු. ඒ සුදු. කළු. මේක සුදු. සුදු කලු මේක බලන්න සුදු මේක කලු මේක බලන්න සුදු මේක බලන්න ආ
ගමරාලයි ගමහාමිනේ හරීම සමගි. ඉදෙන ගොඩාක් ආසයි ගස් සිටවන්න. ඒ හින්දම ගෙදර වටේම කොස් දෙල් වගේ ගස් වලින් විතරක් නෙවෙයි බෙහෙත් පැලෑටි වලිනුත් පිරිලයි තිබුණේ. ගමරාලේ ගස් වලද සැලකුවේ තමන්ගෙම දරුවන්ට වගේ. දවසක් ගමරාලයි ගමහාමිනේ වත්ත පහල දර එකතු කරන්න ගියා. දර එකතු කරලා ඉවරුණු ගමරාල එයා අතින් හිටවපු ගස් දිහා බැලුවේ හරීම සන්තෝෂයෙන්. පැණිවරක ගෙඩියක් කඩාගත්තා නම් ළමයිත් කැමති වෙයි. කවුද බොලෝ ඔය මගේ පැණිවර කගහ උඩ ඉන්නේ? හොඳ හිතින් බිමට බහින්නයි කිව්වේ. මම තමයි පැණිවර කයකා. මේ ගහේ ගෙඩි ඔක්කොම අයිති මටයි. මුන් නැහේ මෙතනින් ගියොත් හොඳයි. ඉක්මන් නොකොලොත් මම පැණිවර ක විතරක් නෙවෙයි. මම ඔහෙවත් කාලා දානවා. අනේ මට සමහ වෙන්න පැණිවර කයකෝ. ඔහෙ ඕන තරම් කන්න මං එන යන්නම්කෝ. ඔයි ඉවසන්න බෑ. මොකද ඒ සැර දුම බුදු අම්මෝ. පැණිවර කයකෝ පැණිවර කකාලා ඉවරද ඈ? අනේ මට සමා වෙන්න ගමරාල. මම පැණිවරක වලට හරිම ආසයි. ඒ හින්දායි ගහ උඩ ඉඳන්ම කෑවේ. ඕ මහිත හංකෝ. අපෝ ඔන්න අද විතරක් නෙවෙයි හැමදාටම පැණිවරක කන්න පුළුවන්. මෙන්න මේ ඇට ටික ගෙනihin තමුන්ගේ වත්තෙම පැල කරගන්නකෝ. අනේ අනේ ගමරාලට බොහොම පිං. කාලෙකට පස්සේ තමන්ගේ ගහකින් වර්ක ගෙඩියක් අරන් අප්පුවා ගමරාලගේ ගෙදරට ආවා. ගමරාලට එදානම් හරිම සතුටුයි. කතන්දර පොත් කියවන්න කවුරුත් කැමතිනේ. අලුත් විදිහට කතන්දර පොතක් කියවමුද? මේ කතාව අපිට දුන්නේ රෝම් තුරේ ආයතනයෙන්. මේ කතාවේ නම ඉතිරි. කතාව ලියුවේ බුවනක වන්නියච්චි. චිත්‍රයෙන් දෙ ඕෂධි සඳරේකා. අහක දාන්න එපා, නාස්ති කරන්න එපා, අපතේ අරින්න එපා. අම්මයි තාත්තයි විතරක් නෙමේ ආච්චි සීයයි දෙන්නත් මට නිතරම කියන්නේ ඔය ටික තමයි. කාලය රත්තරම් වගේ හරීම වටිනවා. නිකන් නාස්ති කරන්න එපා. ඒකත් ඉතිරියක්. ඇයි පුතා දවල් වෙනකන් නිදියන්නේ? එහෙම කිව්වේ සීයා. බින්දුව බින්දුව අහක ගියත් දවසට කොච්චරක්ද? එතකොට මාසෙකට ලොකු ගාණක්. ආච්චි කිව්වා. කාමරේ ජනේලය ඇරලා ලයිට් එකක් දාලා. කාමරයෙන් එළියට එනකොට ෆෑන් එක නිමන්නේ නැද්ද? ඒ අම්මගේ කටහඬ. ඔයාට ඇතිතරම් බෙදා ගන්න. නිකන් අහක දාන්නේ නැතිව. ඇයි පුතා කෑම ටිකක් කාලා විසි කරන්නේ? ඒ තාත්තා. ඇත්ත තමා. නාස්ති නොකර ඉතිරි කරන්න. කොච්චර දේවල් තියෙනවද? මං උදෙන්ම නැගිට්ටේ දවස ඉතුරු කරන්න හිතාගෙන. කාලය මොනම දෙයකටවත් සමාන කරන්න බැහැ. අහක දාන්න වෙන දේවල් තෝරලා වෙන්කලේ තාත්තා. දැන් ඒවායින් වසවිස නැති අලුත් එළවලු පළතුරු අපිට ලැබෙන්නේ කිසිම වියදමක් නැතුවමයි. දැන් අපේ ගෙදර අපතේ යන දේවල්, නාස්ති කරන දේවල් අඩුයි. ඒ නිසා ඉතිරියත් වැඩි. ඉතිරිය ගැන මට කතා කරන්න තියෙන දේ ගොඩයි.
කාලේ ඉතිරි කළොත් ඉගෙනීම් කටයුතු හොඳින් කරන්න සෙල්ලම් කරන්න ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න අනිත් අයට උදව් කරන්න පුළුවන් නේ ආහාර නැස්ති නොකළොත් මුදල් ඉතිරි කරගන්න ආහාර හිඟ කාලෙට ගන්න ආහාර නොමැති අයට දෙන්න පුළුවන් නේ ජලය ඉතිරි කළොත් මුදල් ඉතිරි කරගන්න පරිසරය ලස්සනට තියාගන්න වතුර හිඟ කාලයකදී ප්‍රයෝජනෙට ගන්නත් පුළුවන් නේ මුදල් නැස්ති නොකළොත් අනාගතයට ඕන වෙනකොට ගන්න තැන්පත් කරලා මුදල් වැඩි කරගන්න අනිත් අයට උදව් කරන්න පුළුවන් නේ එක කාලෙක කුඩා බිලක ලස්සන මාළුවෙක් ජීවත් වුණා. එයාගේ හොඳම යාළුවා තමයි ඉබිරාල. ඉබිරාල හැමදාම විලෙන් එළියට ගිහින් ගමට යනවා. ගමට යන්න බැරිකම ගැන මාළුවා නම් හිටියේ හරීම දුකෙන්. මේක තීරුම් ගත්ත ඉබිරාල ගමේ සිද්ධ වෙන හැම දෙයක්ම මාළුවට හැමදාම කිව්වා. හැබැයි මාළුවට නම් ඕනේ වුණේ ගමට ගිහින් බලන්නමයි. ඉබියාලුවේ අනේ ඔයා යනකොට මාවත් ගමට එක්ක යන්නකෝ. මම අසයි මගේ ඇස් දෙකෙන්ම එහෙ මොනවද වෙන්නේ කියලා බලාගන්න. මාළුවා ඉබිරාලට බැගෑපත් වෙලා කිව්වා. ඒක නම් කරන්න බෑ. ඔයා කොහොමද ගමට යන්නේ? වතුර නැතුව ඔයාට ඉන්න බෑනේ. ඉබිරාල කරුණාවෙන් මාළුවට කිව්වා. ඔන්න වෙනද වගේම ඉබිරාල හෙමින් හෙමින් ගමට යන්න පිටත් වුණා. මාළුවටත් ඉවසිල්ලක් නැහැ. ඉබිරාලගේ පස්සෙන් යන්න විලෙන් එළියට පැන්නා. ටික වෙලාවකින් මාළුවා දඟල දඟල කෑ ගහන්න ගත්තා. අපයි හුස්ම ගන්න බෑ. ගමට යන ඉබිරාලට මේ සද්දය ඇහුණා. එයා පුළුවන් තරම් ඉක්මනින් ඇවිල්ලා මාළුවව විලට තල්ලු කළා. මාළුව ඉබිරාලට ස්තුති කරලා මෙහෙම කිව්වා. අනේ යාළුවේ මට සමා වෙන්න. මම ආයේ කවදාවත් මුරණ්ඩු වෙන්නේ නැහැ. එදා ඉඳන් ඉබිරාලගේයි මාළුවගේ යාළුකම තවත් වැඩි වුණා. දියෝපිනා යන සුවඳක් කිනවා. හා බනිස්. හරි 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 මට බනිස් කියලා දෙන්නකෝ. බනිස් දෙන්න බෑ. මගේ අතත් තැපුවා. මොනා කරනවද මන් දැන්? ඉතින් ඔය බනිස් ගිරලා තියෙන්නේ කන්නේනේ. බනිස් තියෙන්නේ කන්න තමයි. ඔව්. පස්සේ අපි ප්ලේන් ටිකක් බීලා මේක කමු. ඔව්. දැන්නට මේක පාඩමකට පාවිච්චි කරන්න යන්නේ. අනේ පාඩම් වලට මොන බනිස් දාන්නේ ඕක කාලයිමු. නෑ නෑ ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න බනිස් කෙඩියෙන්. අයියෝ. ආන්න බලන්න. ඔයා කියන්න බලන්න මේකේ ඇඩේ මොකක්ද? ඕකේ ඇඩේ ඇවිල්ලා හැනිස් බඩේ. හා හැනිස් බඩේ. බඩේ? ඔව්. බඩේ නෙමේ හැඩේ. ඒක තමයි. හැනිස් බඩේ කියන්නේ බනිස් හැඩේ. මම අහන්නේ මේකට කියන්නේ හරිනම මොකක්ද මේකේ හැඩේ? අඩේ. ආ අඩේ තියෙනවා අපේ ගෙවල් ළඟ කඩේ. අයියෝ. කොයිලේ බැලුවත් අඩේ වඩේ ඒවම තමයි කියන්නේ දෙන්නේ නේ. ඔය බඩචාරිකම නවත්තල මේක හැඩේ කියන්නකෝ. හරි 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 හරි. ඔයාම කියන්නකෝ බලන්න ඕකේ හැඩේ මොකද්ද කියලා. මේ බනිස් ගෙඩිය හැඩේ තමයි රවුම. ආ කැවුම. ෂා මරු අවුරුදු කාලෙට හොඳට කන්න පුළුවන් කෑමක් තමයි කැවුම කියන්නේ. මං හරි ආසයි. අයියෝ. කැවුම නෙමේ රවුම. ආ රවුම. අන්න හරි. කොදෙන්ද බලන්න ඕක මෙහාට පොඩ්ඩක්. හබයි කන්න බෑ නේ 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 කන්න බෑ ආඩම ඉවරන්න කන්න බෑ හරි 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 මේක හැඩේ මොකක්ද රොටි හැඩේ අයියෝ රොටියක් වගේ තමයි මං අහන්නේ මේකට කියන හැඩේ මොකක්ද කොයි වෙලෙත් කැමමයි මේ ආ රවුම 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 අන්න හරි හරි එතකොට මොකක්ද මේක කටු කරගෙන උරලෝසුවා හරියට හරි හරි බැටරි තිබ්බනම් කටු කරගෙන ඒකනේ
මං අහන්නේ ඔර්ලෝසුවට තියෙන හැඩය මොකක්ද? ඕක හරියට කාලා ඉවර වෙච්ච මස් කඩු දෙකක් තියෙන පීස එකක් වගේ. අයියෝ මට ගේන්න තිබ්බේ කෑම විතරයි. ආ ඒකනේ කෑම විතර ගිනව නම් කාලා බීලා ඉන්නවා. සල්ලි තිබ්බේ. ආ නැද්ද? හරි මං එනම් පාඩම ආයේ මුලින් ඉඳන් කරගෙන යන්න. හරි හරි හරි. මේකට කියන්නේ පිංගාන්න. මේකේ හැඩයත් රවුමම තමයි. එතකොට මේකට කියන්නේ ඔරලෝසුව. මම අදගෙන තියෙන ඔරලෝසුව රවුම් හැඩේ ඔරලෝසුව. එතකොට බනිස් ගෙඩිය හැඩේ මොකක්ද අපි ගාව තිබුණු? රවුම් හැඩේ බනිස් ගෙඩියක්. කො බලන්න එමි අපිට ඒක පෙන්වන්නකෝ. කො බලන්න පෙන්වන්න පෙන්වන්න එමි. තනියම ගාව. කවුද කිව්වේ තනියම කන්න කියලා? අනේ අනේ මට වැඩි ගින්නක් කාවා. රවුම් හැඩේ මේ තිය මේ දින අනේ රවුම් හැඩේ මේ මේක තමයි මේක තමයි අලුත්ම රවුම් හැඩේ. අනේ බලන්නකෝ. සංගීත භාණ්ඩයත් වෙන්නේ හෑ මට තේරෙන්නේ අනේ ඕක සුසර භාණ්ඩය තුසාරයේ භාණ්ඩයක්ද ඔය වරකම් කරේද තුසාර නෙමේ එහෙනම් සුසාර අර 69 කඩේ මේ සුසාර අංකල්ගේ කඩේ තිබිච්ච මොකක් හරි මේ බබ භාණ්ඩය විකාරද එහෙනම් සුසාර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැද්ද නෑනේ ආ කියන්න බලන්න සුසාර කියන්නේ මොකද්ද කියලා සුසාර අයියෝ සුසාර කියන්නේ සුළඟ මගින් තමයි ඕකේ ශබ්දේ නිපදවන්නේ හරි ඒ කියන්නේ මේකට කට තියලා පිම්බාම ඔව් මේක මැද්දෙන් උලන් ගිහිල්ලා ඔව් එහා පැත්තෙන් සද්දයක් වෙලා එළියට එනවා හරියටම හරි හරි මට තේරුණා දැන් තේරුණා මට කියන්න බලන්න. ඔව්. ඔය වගේ තවත් සුසර බාණ්ඩ. ඔව්. මොනවද තියෙන්නේ? එහෙනම් මම වත් කියන්නම්කෝ. හා. හරිනේ. බටනලාව. ඔඩ ගින්නකෝ මම මේක කියනවා. හරි. එතකොට තව තියෙනවා ට්‍රම්පට් එක. මොනා කරනවද මන් දන්නේ. ඇත යන්තම් ගියා. එතකොට කනුක ලසන්ගේ තමයි මෙන්න මේ චිත්‍රය. මේ චිත්‍රයේ ඌවේ ජනුදි හිරුනිකා. චමත්කාර අශෝදිනී තමයි මේ චිත්‍රය අපිට ඌවේ.
ඔන්නාරා සත් නදීගේ තමයි මේ චිත්‍රය. මේ චිත්‍රය අපිට එව්වේ සිතේනි රශින්දික. මේ ලස්සන චිත්‍රය සමනලි චන්ද්‍රසිරිගේ. හෂේනි ගයේන්ද්‍ර තමයි මේ චිත්‍රය අපිට එව්වේ. දෙව්දුනි කාවින්ද්‍යාගේ තමයි මේ ලස්සන චිත්‍රය. මේ චිත්‍රය අපිට එව්වේ බවන්ත වීරසූරිය. නදුනි පුන්සරණි තමයි මෙන්න මේ ලස්සන චිත්‍රය අපිට එව්වේ. මේ චිත්‍රය අපිට එවලා තියෙන්නේ පාරමී ජයවර්ධන. මේ ලස්සන චිත්‍රය අපිට එව්වේ දිනුප රන්හිරු. ලුත්මින් ලිතුලගේ තමයි මෙන්න මේ චිත්‍රය අපිට එව්වේ. දිනුරි පබසරා අපිට එවපු ලස්සන චිත්‍රය තමයි මේ. ඔන්න ඔයාලගේ චිත්‍ර ලියුම් අදහස් සේරම අපිට එවන්න අමතක කරන්න එපා. ලස්සන ලස්සන චිත්‍ර ඇඳලා අපිට එවන්න ඕනේ මතක තියාගන්න. A4 ප්‍රමාණයේ කොලයක චිත්‍රය ඇඳලා ඔයාලගේ නම ලිපිනය කොලය පිටිපස්සේ ලියලා අපිට එවන්න. ලස්සන පෙරහැර පන්සලට වගේ යන්නේ. ආ මොකද්ද රෝසියේ ඇහෙන්නේ? අනේ මටත් දෙන්නන්නකෝ. මෙයාගේ කැත එන්නපා මගේ ඇඟ එල්ලෙන්න. පෙරහැර යන්නේ ඔයා වගේ කැත මල් නෙවෙයි, අපි වගේ ලස්සන මල් විතරයි. තේරුණාද නිදි කුම්බියේ? ඔව් ඉතින් පෙරහැරේ යන්නේ, මගුල් ගෙදර යන්නේ, උත්සව වලට යන්නේ. ඔහ වගේ ලස්සනයි විතරයිනේ. අපි පින් කරලා නෑ ඒකට. ඒ වුණාට ඔහම ආඩම්බර වෙන්න නම් හොඳ නෑ රෝසියේ. අපි ඉතින් හැමෝටම එපා වුණු කැත මල්නේ. මොනව කරන්නද? ආ මේ තියෙන්නේ ලස්සන රෝස මලක්. එකත් එකටම ප්‍රභූත්සවයකට තමයි මාව එක්ක යන්නේ. කැත මල් වලට කොයින්ද මට වගේ වාසනාවක් නේද? මම කවදාවත් හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. දැන් ඉතින් සෝනුට වෙලා තනියම අඬන්න තමයි මට ඉන්න වෙන්නේ. අනේ පව්, අපේ රෝසි නේද අර මල් වඩම ඉන්නේ. එයාගේ මූණ මැලවිලා ගිහින්. මෙන්න මේක තමයි අපේ ලිපිනය. නිෂ්පාදක එමි යමි, හඬ කැවීම් ඒකකය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, කොළඹ 7. හයි දිනක් ට්‍රක් 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 අපි දෙන්න එකතු වෙලා දැනුම අරන් ඔන්න ආව. දින් ට්‍රක් 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 ආයෙත් අපි එනවා ඔයා ළඟට. දින් ට්‍රක් ට්‍රක් අයියෝ මොනවද කරන්නේ? මේක ළමයි බලනවා. ඒක තමයිනේ කියන එක හරියට කියන්නකෝ. අවුනේ ගෙදරදී හරියට බලාගෙන ඉන්න ඕනේ. අමතක වුණා නේද? ලියාගෙන ඉන්න ඕනේ. ආ ඔයා ලියාගත්තද? මොනා යන්නේ අපේ ලිපිනේ? අයියෝ ඒව ළමයි දැනටමත් දන්නවා. ආ ළමයිනේ ඔන්න ඕගොල්ලෝ මට ලියන්න ඕනේ. ඔයාට? ඔයාට මොකටද ලියන්නේ? ඇයි අපේ වැඩසටහනට ලියන්න. හරි හරි. එහෙනම් අපි වැඩසටහන අවසන් කරමුකෝ. හා අවසන් කරමුකෝ බලන්න. යමි යමි එකතු වෙලා ඔබට දැනුම අරන් එන්න. ටින් ට්‍රක් 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 එමි අපේ හදවතින්ම ලබන සතිය යලිත් නොන්න. ටින් ට්‍රක් 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 ටින් කටට ගෙව්ව නේද? හයි Thank you.
மல்லியா ரத்தரன் கொட்டு வெட்டிச்சு புங்கி கருமை.